ශ්‍රී ලංකාවේ අපිට නම් කොයිතරම් අරු මෝසන් කෑම වර්ගවල රස බැලුවත් මිරිස් 3/5 ලුණු ඇඹුල් පදමට එකතු කරලා හදාගත් කෑම වේලක් තරම් කිසිම කෑමක් දිවට රසවත් නැහැ. අපේ කෑම මේ තරම් රස වෙන රහස තමයි අපේ කෑම වලට යොදන කුළු බඩු සහ ස්වභාවික රසකාරක. බොහෝ දෙනෙක් හිතන්නේ දේශීය කුළු බඩු අපේ ආහාර වලට එකතු කරගන්නේ ආහාර වල රසය වැඩි කිරීමට විතරක් කියලායි. නමුත් කුළු බඩු ලෙස බොහෝ වෙලාවට යොදා ගන්න අමුද්‍රව්‍ය ස්වභාවික පරිසරයෙන් ගන්න ශාකමය ද්‍රව්‍ය නිසා ඒව සතුවන ඖෂධ ගුණයක් ආහාර වේලට එකතු වෙනවා. ඒ නිසා ආහාර රස කරගන්න සුවඳ කරගන්න දාන කරපිංච රම්පේ කුරුඳු සේරවෙනි තැත් කෑමත් එක්ක කන්න හොඳයි. අපි දැන් කතා කරමු මුලින්ම බලමු කරපිංචා. මෙය රුධිරික විෂ නසන අසුවකි. හිස්ගේ සාශ්‍රිත ගැටළු වලට සහනය ලබා දෙන අතර අජීර්ණය, පණු රෝගේ, සමේ රෝග, මලබද්ධ සහ කොලෙස්ටරෝල් පාලනයට කදිමයි. කරපිංච සතු මහඟු ගුණ එසේ වුවත් ව්‍යංජනවල තිබෙන කරපිංචා කොළ ආහාරයට ගැනීම පිළිබඳ දෙබරක් සිදිය යුතුයි. ඒට හේතු වන්නේ කෘෂි රසායන යොදා වගා කරන ලද එළවලු ආහාර ලෙස පිළල් කිරීමේදී ඒට කරපිංචා යොදාගත් විට එම එළවලු ආහාර රුචියත් වැඩෙනවා. ඊළඟට සෝදුරු ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණය අඩංගු සෝදුරු ආහාර ද්‍රව්‍යයෙන් පහසු කරවන්නටත් ආහාර රුචිය වඩවන්නත් සමත් වෙනවා. ශරීර උෂ්ණත්වය, යටිපතුල් දැවිල්ල, ශරීරයේ බිබිලි සහ කැසීම් යන ආදී තත්ත්වයන් පාලනය කරන අතර ගර්භාෂය, ආමාශය සහ පෙනහළු ආශ්‍රිත රෝග පාලනය කරන්න සෝදුරු වලට හැකියාව තියෙනවා. ඊළඟට කොත්තමල්ලි සිරුරේ ඇති තුන්ද සමනය කරවීමට හැකියාව ඇති කුළු බඩුවක් විදියට හඳුන්වන කොත්තමල්ලි පානයක් ලෙස සකසා බීමේ සිරුර සිසිල් වන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. පිප්පාසය දුරු කරවන ආහාර ද්‍රව්‍යයේ ක්‍රියාවලිය පහසු කරවන කොත්තමල්ලි වලින් මුත්‍ර පිටවීමේ ක්‍රියාවලිය විධිමත් වන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. කොත්තමල්ලි කියන්නේ ප්‍රතිජීවක ගුණයෙන්ද පිළිකා නැසීමේ ගුණය දක්වා විශාල පරාසයකට දිවෙන ගුණයක් තියෙන කුළු බඩුවක් කිව්වොත් හරි. ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන ඖෂධ අතරින් ඉහළින්ම ඇති ඖෂධයක් වන කොත්තමල්ලි මේද පරිවෘත්තීය ක්‍රියාවලියද යහපත් පරිදි සිදු කරන්න මහත් දායකත්වයක් සපයනවා. වාපීත් සෙම් යන ත්‍රිදෝෂ සමනයට ගුණදායක කොත්තමල්ලි පිත්ත නැසීමේ විශේෂ ගුණයකින් යුක්තයි. විද්‍යාත්මක වශයෙන් සැලකීමේදී කොත්තමල්ලි වල ඇති ප්‍රතිප්‍රදාහක ගුණත් විටමින් සී වල අධික වීමත් විටමින් බී වලින් පරිපූර්ණ වීමත් නිසා වෛද්‍ය විද්‍යාවේ පිළිගැනීම යනු බැහැර නොකළ යුතු ඖෂධීය පරිපූරකයක් ලෙස ඒ හඳුන්වනවා. ආහාර ද්‍රව්‍යමය ක්‍රියාවලිය පහසු කිරීමේ ගුණකින් යුත කොත්තමල්ලි ආහාරයට ගැනීමෙන් බඩගින්නද ඇති කරවන්න සමත් වෙනවා. කොත්තමල්ලි ඇට හොඳින් වියලාගත් හීන් අරත්තල, වියලි ඉඟුරු, වියලි වෙන්වල් ගැටගෙන කුඩු කර තබාගෙන කෝපි මෙන් වත් කර බීමට ගැනීමෙන් ශරීර පද්ධති වලට ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත්ව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. තේ වෙනුවට හොඳ විකල්පයක් ලෙස කොත්තමල්ලි පානයට ගන්න පුළුවන්. ඊළඟට කහ දමිළ ජාතිකයන්ගේ දෛනික ජීවිතය සමග තදින් බද්ධ වී තිබෙන ද්‍රව්‍යයක් ලෙස කහ කියන්න පුළුවන්. ඔවුන් සෑම විටම දෙවියන් වැඳීමට පෙර කහ වතුර ඉසීම සිදු කරනවා. මේ ක්‍රියාවට මුල් වී ඇත්තේ කහවල පවතින ප්‍රබල විසබීජනාශක ගුණයයි. කහ කියන්නේ සිසිල් ගුණය සහ වේදනානාශක ගුණය අඩංගු ඖෂධයක්. තුවාල, කුෂ්ඨ, ලප කැලැල් ආදී දුරු කිරීමටත් රූපලාවන්‍යදී බහුල භාවිතා කරන කහ ඇඳුම, ඉසරදේ, කැස්ස අනාදී රෝග තත්ත්වයන් වලදී ඔසුව විදියට ක්‍රියා කරනවා. ඊළඟට උළුහාල් ප්‍රෝටීන්, විටමින් B12, විටමින් C බහුල උළුහාල් මදක් තිත්ත රසකින් තුනක් මනස සුවඳකින් යුත කුළුබඩු වර්ගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සිරුරේ ඇති අනවශ්‍ය මේදේ, තරබාරු බව, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමට උළුහාල් සමත්කමක් දක්වනවා. ඊට අමතරව උළුහාල් පැලවෙන්නට තම හටගන්න පුංචි පැල ගොටුකොළමින් සම්බෝලයක් සකසාගත හැකි අතර ව්‍යංජනවලට එකතු කරගන්නටද පුළුවන්. ඊළඟට ගම්බිරිස් පිළිකා නාශකයක්, බැක්ටීරියා නාශකයක් සහ ආහාර ජීර්ණය පහසු කරවන්නක් විදිහට හඳුන්වන ගම්බිරිස් ශ්‍රැම් ප්‍රතිශාව, සෙම් රෝග සහ කැස්ස සුව කිරීම සඳහා ඖෂධයක් විදිහට භාවිත කරනවා. සිරුරේ අනවශ්‍ය බර පාලනයට සම පැහැ කරවන්න මානසික පීඩනය දුරු කරන්න මේ ගම්බිරිස් වලට පුළුවන්. ඊට පස්සේ කුරුදු රුධිරයේ අඩංගු කොලෙස්ටරෝල් වල ඇති හිතකල කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට හැකියාව ඇති අගනා කුළුබඩු වර්ගයක් වනවා. දියවැඩියාව පාලනයට සහ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට සමත්කම් දක්වුවා දිනකට දෙකකට වඩා ආහාරයට ගැනීම අහිතකර ප්‍රතිඵල දෙන්නට හේතු වෙ හැකියි. ඊළඟට අබ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, සෝඩියම්, සීනි සහ මේදා අඩංගු කුළුබඩු වර්ගයකි. රූපලාවන්‍ය කටයුතු වලදී සිරුරේ බර පාලනය කිරීම සඳහා යොදාගත හැකියි. වාතය සෙම සමනය කරවන ආහාර රුචිය වඩවන නම පමණ ඉක්මව ආහාරයට ගැනීම එතරම් සුදුසු නැහැ. ඊළඟට සාධිකා මුවෙන් හමන දුඟත නසන අතර මුඛ රෝග, උදරාබාධ, සමේ රෝග සහ පණු රෝග වලට සහනය සැලසීමේ හැකියාවක් සාධිකා සතු වෙනවා. ඊළඟට කරාබු නැති බඩ පුරවා දැමීම, අජීර්ණේ, ආහාර අරුචිය, දත් කැක්කම සහ පණු රෝග වලට සහනය සැලසෙන අසුවකි.
අක්මාවේ සහ හදවතේ ක්‍රියාකාරීත්වයේ හොඳින් සිදු කිරීමට සහාය වෙන බව සඳහන් වන අතර මවකිරි වැඩි වීමට උපකාරී වෙනවා. ඊළඟට සුදුළුණු උදරාබාධ ස්නායු දුර්වලතා සංධ්‍යාශිත රෝග සහ සිරුරේ වේදනා සමනයට භාවිත වන අතර තරුණ බව රැක දෙන්නට සහ දීර්ඝාෂය වැඩි කරවන්න සමත් වසුවා. ඒ වගේම බුද්ධිය වඩවනවා. පිළිකා නාශකයක් විදියට සලකනු ලබනවා. ඊළඟට රතුළුණු රුධිරයේ විෂ නැසීමට ධාතු වර්ණයට සහ වේදනා සමනයට යොදාගනු ලබනවා. පණ රෝග අර්ශස් මුත්‍රා රෝග ආහාර අර්ශය සහ සෙම් රෝග සඳහා ප්‍රතිකාරකයක් ලෙස සලකනු ලබනවා. අධික හිස රැදියක් පවතින අවස්ථාවක පොල්තල් ස්වල්පයක් සමග රතුළුණු විෂ කකාරා නිවාගෙන හිස ආලේප කර ඔබට සුවයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට ගොරකා උදරාබාධ සහ අජීර්ණය සමනය කරන අතර රුධිරයේ විෂ නැසනු ලබනවා. කොලෙස්ටරෝල් හදවත් රෝග සහ සිරුරේ බර පාලනයට ආහාර කල්තබා ගන්නට යොදා ගන්න සුවා. ඊළඟට රම්පේ රම්පේ යොදා ගන්නේ කිසියම් ආහාරයක් ප්‍රසන්න සුවඳක් ලබා ගන්නයි. බොහෝ ගෘහණියන් බත පිසීමේදී රම්පේ කොළ කැබැල්ලක් බතට එක් කිරීම පුරුද්දක්. එයින් බතට ප්‍රිය උපදවන සුවඳක් ලැබෙන අතර ඇතැම් ව්‍යංජන පිසීමේදීද රම්පේ කොළ කැබැල්ල යොදා ගැනීමට පුරුදු වෙනවා. ව්‍යංජනයක් පිසීමේදී අධික උෂ්ණත්වයකට පත්ව විට ඒ කිසියම් විෂයක් තිබේ නම් එම විෂද්‍රව්‍ය ක්‍රියාකාරී වී රම්පේ කැබැල්ලට උරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එම නිසා වඩාත් සුසුවන්නේ ව්‍යංජන ලිපෙන් බාගත් පසු රම්පේ කැබැල්ල ඉවත් කර ගැනීමයි. එසේ නොවුනොත් රම්පේ කැබැල්ලේ තිබෙන විෂද්‍රව්‍යයන් නැවත ව්‍යංජනයට එක් විය හැකියි.